අයිබෝන් කියලා ඔයාලව පිළිගන්නවා අපේ රස YouTube channel එකෙන් අරබන. ඉතින් අපි අද බලමු ගෙදරදී කොහොමද කඩල ටෙම්පරාදු කරගන්නේ කියලා. එහෙම නැත්නම් කඩල බයිට් එකක් කොහොමද හදාගන්නේ කියලා. මුලින් බලමු මොනවාද අවශ්‍ය ද්‍රව්‍ය කියලා. මම කඩල පෙඟෙන්න දාලා තඹගෙන තියෙනවා මෙතන. ඔයාලට පේනවා ඇති කඩල ග්‍රෑම් 500ක් විතර ඊ හවස පෙඟෙන්න දාලා ඒ වගේම තඹල අරගත්තා. ඊළඟට මෙතන කූනිස්සෝ ග්‍රෑම් 100ක් අරගෙන තියෙනවා. ඒකත් හොඳට වැලියන්න සෝදලා තෙත මතු කරලා වතුර අයින් කරගෙන තියෙන්නේ. ඊළඟට අමමිරිස් කරල් කීපයක් මේ විදිහට කපා ගන්නවා. ඒ වගේම ලුණු රවුම් හැඩයට මේ විදිහට ලොකු ලුණු ගෙඩියක් කපා ගන්න. ඒ වගේම කරපිංචා සල්පයක්. ඊළඟට කැලිමිරිස් මේ සැහැඳි දෙකහමාරක් තුනක් වගේ අරන් තියෙනවා. ඒ වගේම බටර් ග්‍රෑම් 50ක් විතර අරන් තියෙනවා. ඒ වගේම ලුණු කුඩු සල්පයක් සහ සෝස්, තක්කාලි සෝස් හරි එහෙම නැත්නම් chili sauce හරි පාවිච්චි කරන්න පුළුවන්. ඉස්සෙල්ලාම කරන්නේ මේ වගේ pan එකක් මම ලිපේ තිබ්බා. ලිපේ තියලා මේකට තෙල් චූට්ටක් දාගන්නවා. තෙල් මේ සැහැඳි එකහමාරක් විතර දාගන්න ගොඩක් ඕනේ නැහැ. මොකද අපි මේක හදාගෙන යන අතරතුර අපි බටර් එකතු කරනවා. එහින්න තෙල් මේ සැහැඳි එකහමාරක් දාගෙන කූනිස්සෝ ටික ඉස්සෙල්ලාම බැද ගන්න ඕනේ. නැත්තම් අර කූනිස්සෝ සිනිරහක් වගේ එනකොට කන්න අපහසුයි. ඒ නිසා ඒ ටික බැද ගන්න විතරක් මේ වගේ දාගන්න. pan එකක් පාවිච්චි කරනවා නම් වඩාත් හොඳයි. මොකද මේකේ අල්ලන්නේ නැහෙනේ වෙන තාච්චි වල අල්ලන්න පුළුවන් අපි මේ හදන එක. ඒ නිසා pan එකක් පාවිච්චි කරනවා නම් ලේසි කූනිස්සෝ ටික පහසුවෙන් බැද ගන්න. තෙල් ගොඩක් ඕනෙත් නැහැ. දැන් තෙල් ටික රත් වුණාට පස්සේ කූනිස්සෝ ටික මේ විදිහට දාගන්න. ඉතින් කූනිස්සෝ පොඩි වියලි කූනිස්සෝ තියෙනවා පැකට් කඩේ ගන්න. ඒව අරගෙන වැලි තියෙනවා නම් දෙතුන් පාරක් හෝදලා පෙරණයක් ආධාරයෙන් ඒ වගේ තෙත් වතුර ඔක්කොම අයින් කරගන්න තියෙන්න. වතුර ටික බැහැලා යන්න. එතකොට මේක බැද ගන්න ගොඩක් ලේසි වෙනවා. මේ වෙලාවේ ගින්දර ටිකක් වැඩියෙන් තිබ්බා කියලා ප්‍රශ්නයක් නැහැ. මේක පොඩ්ඩක් රන්වන් පාට වෙනකන් විනාඩි 6ක් විතර බැද ගන්න. මොකද මේක ඉක්මනට බැදෙනවා. චූටි කූනස්සෝ තමයි මම අරගත්තේ. තෙත ගතිය අඩු හින්දා ඉක්මනට බැද ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ ටික බැදුනට පස්සේ අර අපි අරන් තියාගත්ත බටර් ටික මේකට දාගන්න. ඉතින් බටර් ටික උණු වේගෙන එනවා ටක් ගාලා තාච්චිය රත් වෙලා තියෙන හින්දා ඒකත් එක්ක අර කූනිස්සෝ ටිකත් කලවම් කරලා ඊට පස්සේ මෙන්න මේ වගේ කූනිස්සෝ ටික රන්වන් පාට වෙනකම් බැදුනම හොඳටම ඇති අර ඉස්සලා පොල් තෙල් වලින් ඒක බැදගත්තනේ. දැන් ඒ හින්දා ගැටලුවක් නැහැ. දැන් බටර් ටික හොඳට මිශ්‍ර වුණා. ඒකටම ඊළඟට මේකට මම දාගන්නවා කැලිමිරිස් මේ සැහැඳි දෙකහමාරක් විතර දාගන්නවා. දාලා එකක් චුට්ටක් විනාඩියක් විතර බැදගන්න. මේ වෙලාවේ ලිපේ ගින්දර පොඩ්ඩක් අඩුවෙන් තියන්න. කැලිමිරිස් නැත්තම් පිච්චෙන්න පුළුවන්. එහෙනම් ගින්දර අඩු කරලා කැලිමිරිස් එකතු කරගන්න. ටික චුට්ටක් බැදුනට පස්සේ මම දාගන්නවා සෝස් ටික. සෝස් මේ සැහැඳි එකහමාරක් විතර මෙතන අරගත්තා. මම chili sauce ගත්තේ. මේක පොඩ්ඩක් සැරට හදාගන්න. chili sauce ටිකක් දාලා කලවම් කරගන්න. ඊට පස්සේ කරපිංචා ටික දාගන්න. කරපිංචා ටික චූට්ටක් බැදෙන්න හරින්න. ඊට පස්සේ කරපිංචා ටික පොඩ්ඩක් රන්වන් පාට වුණාට පස්සේ කඩල ටික මම දාගන්නවා මේ විදිහට. ඉතින් කඩල අර කලින් පෙඟෙන්න දැම්මහම මේ වගේ හොඳට පිපිලා තියෙනවා. හවස දාලා උදේ තම්බ ගත්තාම ඒ දානකොට උන්නම් ඔයාලා මේකට බේකින් පවුඩර් චුට්ටකුත් දාන්න. තේ හැන්දි කාලකටත් අඩුවෙන් චුට්ටක් දාලා වතුරට පෙඟෙන්න තියලා ඊට පස්සේ තම්බ ගන්න. ඉතින් තම්බල පෙරලා ගත්තාම මේ වගේ ලොකෝට ඇට තියෙනවා.
ඊළඟට අමුමිරිස් එකතු කරගන්න ලුණු දාලා මේක හොඳට කලවම් කරගන්න තියෙන්නේ. ඒ වගේම ලුණු කුඩු දැන් මම කලින් දාගත්තේ නැති නිසා ලුණු කුඩු දාගන්නවා කඩලෙකට අවශ්‍ය ප්‍රමාණයට. මම තේ හැන්දක් දාගත්තා. ඉතින් ඔයාලා කඩල තම්බද්දි ලුණු දාන්න නැත්නම් මේ වෙලාවේ ලුණු ටිකක් වැඩියෙන් දාගන්න. දැන් මේක හොඳට කලවම් කරගෙන විනාඩියක්වත් තියන්න ඕනේ නැහැ. මොකද ලුණු ටික තැඹිලා යන්න පුළුවන්. ඒ හින්දා ලුණු අමුෙන් තමයි රස. මේක pan එකකින් අයින් කරගෙන භාජනයකට අයින් කරගන්න තියෙන්නේ. එන්න මේ වගේ. ඉතින් අදත් අපේ රස YouTube channel එක නරඹුව ඔයාලට ගොඩක් ස්තුතියි. ඒ වගේම කඩල බයිට් එකක් හදලා ඒකේ රස ගුණ අපිට ලියලා එවන්න. ඒ වගේම අපේ channel එකත් එක්ක රැඳී ඉඳලා පාත තියෙන bell icon එක click කරන්න. මම දාන වීඩියෝ හැමදාම ඔයාලට නිවසේදී බලන්න පුළුවන්. මේ වගේ අලුත් අලුත් වීඩියෝ හැමදාම මම අරගෙන එනවා. ඉතින් ඒවා බලලා යාළුවෝ අතරේ share කරගන්න. ඉතින් ඔයාලට සුබ දවසක්.